වන විටත් සමාජ මාධ්‍ය කලබලමින් එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 30 දෙනෙකුගේ අශෝභනකාරී රටාව පිළිබඳ පෙන්눔 කරන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. අනිකුත් ක්‍රීඩකයින් තම හෝටල් සංකීර්ණයේ ගමන් මහන්සිය නිවා ගනිද්දී කණ්ඩායමේ වත්මන් උපනායක කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්කල්ලහ පසුගිය කාල වකවානුවලදී මෙවැනි විනය විරෝධී ක්‍රියා රැසක් සම්බන්ධයෙන් පෙරමුණගත් ධනුෂ්ක ගුණතිලක ඊයේ මධ්‍යම රාත්‍රියේ දරාම් වීදියේ සැරිසරන ආකාරයේ එම වීඩියෝයෙන් පටිගත වී තිබුණා. එම වීඩියෝයෙන් දැක්වෙන්නේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්කල්ල දරාම් වීදියේ දුම්වැටියක් පානය කිරීමට ගත් උත්සාහය බවත් අනෙක් වීඩියෝයෙන් දැක්වෙන්නේ කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්කල්ල හා ධනුෂ්ක ගුණතිලක දරාම් වීදිය පුරා ආහාර ගනිමින් සැරිසරන ආකාරයයි. පවත්නා COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජෛව ආරක්ෂක උවරක් යටතේ සියලු පහසුකම් ලබා දී ඇති විටක මෙම ක්‍රීඩකයන් 30 දෙනා සංචරණය කරන්නේ කාගේ අවසරය මතද? මේ වන විටත් ඛේදනීය තත්ත්වයට පත්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ගැලවීමට උත්සාහ නොගන්නා අතර මෙවැනි ක්‍රියා සිදු කිරීමෙන් බිඳ වැටෙන්නේ රටේ අභිමානයේ බවත් නොතේරීම කනගාටුවට කරුණකි. මෙම සිදුවීමෙන් පසුව අදාළ ක්‍රීඩකයින් වහාම මෙරටට ගෙන්වීම හා සිදුවීම සම්බන්ධයෙන් කළමනාකරුගෙන් වාර්තාවක් ඇදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. වත්මනේදී ශ්‍රී ලංකා කණ්ඩායම අගාධයට පත් ඇති විටක මෙවැනි නීති විරෝධී ක්‍රියා කිරීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන් ටිකෙන් ටික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වී හමාරයි. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද අපට කමෙන්ට් කරන්න. අමතක නොකර SL Lion Cricket channel එක subscribe කරන්න.